මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education. හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි මේ හමු වෙලා තියෙන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ 9 වෙනි ඒකකය. මොකක්ද ඒකකය? ශාඛා අභිජනනය. මෙන්න මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවත් එක්කයි අපි මේ එකතු වෙන්න ලෑස්ති වෙන්නේ. මොකක්ද මේ යටතේ අපි කරන්න යන්නේ? දැන් අපි ඕගොල්ලන්ට කියනවා මුලින් මේ ඒකකේ පාඩම් කරන්න කියලා. මේ ඒකකේ යම්තුරකට පාඩම් කරද්දී ඕගොල්ලන්ට යම් යම් දේවල් වලට වැඩි අවධානයක් අඩු අවධානයක් ලබා දෙමින් ඕගොල්ලෝ පාඩම් කරනවා. එහෙම පාඩම් කළාට පස්සේ මම යෝජනා කරනවා දරුවනේ ෂෝට් නෝට් එකක් හදාගන්න. මෙමෙ ඒකකයට අදාළ ෂෝට් නෝට් එක හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ ඔබට අවස්ථාවක් ලැබෙන්න ඕන ඔබ මේ ඒකකය යටතේ පාඩම් කර ප්‍රමාණය ඇද්ද මදිද වැඩිද ආදී කරුණු දැනගන්න. මෙන්න මේ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි දරුවනේ මේ සමාලෝචන ප්‍රශ්න සංග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ යටතේ කරන්නේ මොකද? මොකක්ද? අපි ඔබට ප්‍රශ්න මාලාවක් බහුවර්ණ ව්‍යුහගත හා රචනා වශයෙන් ඉදිරිපත් කරනවා. ඔබ කළ යුත්තේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සම්පාදනය කිරීමයි. එතකොට ඊට පස්සේ ඔබට පුළුවන් අපි ඉදිරිපත් කරන දර්ශීය පිළිතුරු සමග ඔබගේ පිළිතුරු සංසන්දනය කරන්න. එතකොට මේ සඳහා අපි යෝජනා කරලා තියෙන්නේ නැත්නම් ළමයි තෝරගෙන තියෙන්නේ අප විසින් සෑදුව ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි රජයේ මගින් විශේෂයෙන්ම මේ සමාලෝචන හේවත් පුනරීක්ෂණ ක්‍රියාව සඳහා එළිදක්වපු කිසියම් ලේඛනයක්. ඒකෙන් ලබාගත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර තමයි අපි මේ ඔබත් සමග සාකච්ඡා කරන්නේ. මෙහිදී අපි ඒවායේ ගුණාත්මයට කිසිම ආකාරයක හානියක් නොවන විදිහට ඒ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමටයි වෑයම් කරන්නේ. ඉතින් ඒක තමයි මෙම ඒකකයේ යටතේ අනිකුත් ඒකකවලදී මේ සමාලෝචනය යටතේ අපි කරන්නේ. දැන් ළමයි මේ ශාඛා අභිජනනය ගැන කල්පනා කරපුවාම මෙම ඒකකය ටිකක් ඔය විද්‍යාව හදාරන ජීව විද්‍යාව කරන උදවියට නම් ටිකක් වැඩිපුර විතර මේක ආවරණය වෙනවා ඇති ඒගොල්ලන්ගේ ජීව විද්‍යාව යටතේ ඒගොල්ලෝ මේ ගැන කතා කරනවා. නමුත් අපේ තාක්ෂණවේදී දරුවන්ට මෙම ඒකකය ඍජුවම ආවරණය වෙන කොටසක් නොමැති බව තමයි අපි දන්නේ. ඉතින් ඒ නිසා මම මෙම ඒකකයේ ඉදිරියේදී කතා කරද්දී ඒ දරුවන්ට ටිකක් පලදායි වෙන විදිහට මේකේ සමහර සෛද්ධාන්තික තොරතුරු නැත්නම් සිද්ධාන්තත් ටිකක් වැඩිපුර කතා කරනවා. ඒ මගින් ඔබට මේ යටතේ හමුවන යම් යම් සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගන්නටත් පුළුවන් වෙයි. ඊට අමතරව මේ යටතේ අපි ඔබත් සමග විශේෂයෙන්ම ඔය ප්‍රවීණ විද්‍යාව යටතේ වර්ණ දේහය, ඥානය, ඇලීලය, සමයෝගී බව, විෂමයෝගී බව, ප්‍රමුඛ ඥානය, නිලීන ඥානය, ඒකාංග මුහුම, ද්වියංග මුහුම, එතනින් ගියාම වර්ණ දේහ, අනුයාත භෂ්මත්‍රිකයක් ගැන, සමයෝගී, විෂමයෝගී, නුහුම් පෙළ, දෙමුහුම් පෙළ, ඒකාංග මුහුම, ද්වියංග මුහුම, රූපාන්දර්ශය, රූපාන්දර්ශ අනුපාතය, ප්‍රවේණි දර්ශය, ප්‍රවේණි දර්ශ අනුපාතය ආදී කොට යම් යම් වචන ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඉතින් කවුරුත් මේ වචන ලයිස්තුවට එතරම් බිය වෙන්න ඕනෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වාගේ සංකල්ප සමූහයක් එක්කයි දුවේ පුතේ අපි මේ ඒකකේ ආරම්භ කරන්න යන්නේ. එහෙනම් අපි ඉස්සරලාම එමු මේකේ තියෙන බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාවට. මේ අර්ථය බලන්න පළවෙනි බහුවර්ණය එකම විශේෂයක සම ඇලීල දරන්න. කාටද සම ඇලීලයක් කියන්නේ? ඇලීල කියන්නේ කාටද? ඇලීල කියලා කියන්නේ ළමයි අපි දන්නවා එක හා සමාන නැත්නම් එකම ලක්ෂණ පාලනය කරන වර්ණ දීහ තියෙනවා. මේවාට අපි කියනවා සමජාත හේවත් සම ප්‍රභව වර්ණ දීහ කියලා. මේ වර්ණ දීහ පවතින්නේ යුගල වශයෙන්. මේකෙන් එක වර්ණ දීහයක් දුහිත්‍රු ජීවියාට මවගේ පාර්ශවයෙන් ලැබිලා තියෙනවා. අනෙක් වර්ණ දීහය එම ජීවියාට පියාගේ පාර්ශවයෙන් ලැබිලා තියෙනවා. එතකොට මේ වර්ණ දීහ මගින් පාලනය කරන්නේ එකම ලක්ෂණයි. එක හා සමාන ලක්ෂණ කට්ටලයක් තමයි මේ වර්ණ දීහ මගින් පාලනය කරන්නේ. එතකොට මේ වර්ණ දීහවල එකම මට්ටමේ අපි දන්නවා මේ වර්ණ දීහවල පවතින ඥාන කියන සංකල්පය.
ජානයක් කියලා කියන්නේ යම් වර්ණ දේහයක පවතින අනුයාතෙහිවත් එකළඟ. අනුයාත කියන්නේ එකළඟ කියන එක තමයි. අනුයාතෙහිවත් එකළඟ භෂ්ම ත්‍රිකයක්. අනුයාතෙහිවත් එකළඟ තියෙන භෂ්ම තුනක්. මේ භෂ්ම තුන මගින් මොකද කරන්නේ? කිසියම් ඇමයිනෝ අම්ලයක් සංකේතවත් කරනවා. එතකොට මේ ඇමයිනෝ අම්ලයට පුළුවන් එක්කෝ එක එල්ලේ ප්‍රෝටීනයක් හදන්න, ඒ ප්‍රෝටීනය අනුව ද්විත්‍ර ජීවියාගේ ලක්ෂණ තීරණය වෙනවා. එහෙම නැත්නම් ඒ හදන ප්‍රෝටීනය එන්සයිමයක් වශයෙන් ක්‍රියා කරලා යම් යම් ප්‍රතික්‍රියාවලට දායක වෙලා එමගින් ජීවියාගේ ලක්ෂණ පාලනය කරනවා. ඒ නිසා ජාන මගින් ලක්ෂණ පාලනය කරන්නේ මේ ඇමයිනෝ අම්ල සංකල්පය ඔස්සේ තමයි. එතකොට මේ වගේ සමජාත හේවත් සමප්‍රභව වර්ණදේහ දෙකක එකම මට්ටමේ පිහිටන අනුයාත භෂ්ම යුගල් තුනක් හේවත් ජාන යුගලකට අපි කියනවා ඇලීල කියලා. එතකොට මේ ඇලීල ප්‍රමුඛ වෙන්න පුළුවන්, නිලීන වෙන්න පුළුවන්. එක ඇලීලයක් ප්‍රමුඛ වෙලා අනික් ඇලීලේ නිලීන වුණොත් ඒ වාට අපි කියනවා විෂම ඇලීල කියලා. කිසියම් සමජාත වර්ණදේහ යුගලක එක් ඇලීලයක් ප්‍රමුඛ වී අනික් ඇලීලය නිලීන වීම විෂම ඇලීලතාව වෙනවා. අනික් අතට ඇලීල යුගල දෙකම එක්කෝ දෙකම ප්‍රමුඛයි, එහෙම නැත්නම් දෙකම නිලීන නම් අපි කියනවා ඒකට සම ඇලීල කියලා. යම් වර්ණ දේහයක හමු වන ඇලීල ජාන යුගලම එකක් නැ යුගලම එක්කෝ ප්‍රමුඛ හෝ එක්කෝ නිලීන වූ තත්වයට අපි කියනවා සම ඇලීල පැවතීම කියලා. එහෙම සම ඇලීල පැවතීමක් පෙන්වුම් කරන ජීවියෙකුට අපි කියනවා දැන් මෙයාගේ දෙකම එක හා සමාන නිසා සම යුග්මකයි කියලා. ද්විත්ව නිලීනය කියලා කියන්නේ මේ ඇලීල ජාන යුගල දෙකම නිලීනයි, ප්‍රමුඛ නැහැ නිලීනයි. විෂම යුග්මකය කියලා කියන්නේ එකක් ප්‍රමුඛයි අනික නිලීනයි. විෂම යෝගී කියලා කියන්නේ ඒ හා සම්බන්ධ තත්ත්වයක්. ඒ නිසා එකට උත්තර අංකය අංක 4 බව පැහැදිලියි. ඒ නිසා එක්වෙනි බහුවර්ණයට පිළිතුර අංක 4 වෙනවා. බලන්න ළමයි දෙවන බහුවර්ණය ශාක අභිජනනයේ සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. මොකක්ද දීලා තියෙන්නේ? ශාක අභිජනනයේ සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඒ සහබිජරණයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවීමට ඉඩ ඇත. සහ අභිජරණය කියන්නේ මොකක්ද ළමයි? සමීප නෑසමදකම් සහිත ජීවීන් අතර සිදුවන ප්‍රජනනය. දැන් මෙහෙම හිතන්නකො ළමයි, මෙන්න මෙහෙම ඉන්නවා එක්කෙනෙක් ඒ. එයා ප්‍රජනනයේ දෙනවා බී දෙක්ක. ලැබෙනවා සී කියන ද්විත්‍ර ජීවියා. බී ආපහු ප්‍රජනනයේ දෙනවා ඩී දෙක්ක. ලැබෙනවා ඊ කියන ජීවියා. මේ සී හා ඊ කියන අයගේ මේ ජීවියා. මෙයා මව වෙන්න පුළුවන් නැත්නම් පියා වෙන්න පුළුවන් පොදුයි. අන්න ඒ වාගේ වෙලාවක සී හා ඊ අතර සිදු කළොත් ප්‍රජනනයක්. මේකට අපි කියනවා සහාභිජනනයක් කියලා. මොකක්ද වෙලා තියෙන්නේ? සමීප නෑසමදකම් තිබෙන ජීවීන් අතර තමයි මේ ප්‍රජනනය වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඒවට අපි කියනවා සහ අභිජනනයේ හේවත් ඉන් බ්‍රීඩින් කියලා. මේවට අපි කියනවා සහ අභිජනනය, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඉන් බ්‍රීඩින් කියලා. මෙහිදී සිදුවෙන්නේ ඉතාම සීමිත ඥාන ප්‍රමාණයක් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා. ඔහොම ජාන කාලේ දිගටම ගමන් කරන් යද්දී යාන්ත්‍රිකව මොකද වෙන්නේ? මේ ඇලීල ජානපත එක්කෝ සමයෝගී වෙනවා, එහෙම නැත්නම් ඇලීල ජානපත එක්කෝ සමයෝගී ප්‍රමුඛ වෙනවා, එහෙම නැත්නම් සමයෝගී නිලීන වෙනවා. අවසනාවට වාගේ බොහෝ මාර්ග විකෘති. විකෘතියක් කියලා කියන්නේ වර්ණ දේහවල සංඛ්‍යාවේ පිහිටීමේ පිහිටි ස්ථානයේ ව්‍යුහයේ සිදුවන ස්ථිර වෙනසක්. මේ මගින් නැති වෙනවා විකෘති. බොහෝ විට මේ විකෘති මාරක වෙනවා.
එතකොට ඇති වුණ දුහිතෘන්ට පවතින්න බැරි වුණා. පැවතුනත් ඒගොල්ල විවිධ අපහසුතායට තමයි, නැත්නම් විශේෂ ඩිෆෙක්ස් යටතේ තමයි අඩුපාඩු යටතේ ජීවත් වෙලා බොහෝ විට අසාර්ථක වෙනවා. ඉතින් මේ නිසා තමයි ওই මානවයින්ගේ නෑනා මස්සිනා විවාහය යෝග්‍ය නැහැ කියලා කියන්නේ. මේ තරම් ළඟන වුණත් ඒගොල්ලන්ගේ තියෙනවා යම් පොදු මුතුන් පිටින් ඉන්න පුළුවන්. එතකොට එහෙම වුණාම මේ වගේ තත්ත්වය ඇති වෙනවා. ඒක හිතකරවන්නේ නෑ. එනම් මෙන්න මේ වාගයකට අපි කියනවා සහාභිජනනය කියලා. එතකොට මේ සහාභිජනනයේ මගින් ඇතිවන තත්ත්ව පිළිබඳවයි කතා කරලා තියෙන්නේ. ශාක අභිජනනයේ සම්බන්ධව තමයි ප්‍රකාශ තියෙන්නේ. මෙතන යොදාගෙන තියෙන අභිජනන ක්‍රමය සහාභිජනනය. සහාභිජනනයේදී ජනිතයන්, ඒ කියන්නේ බිහිවන දුහිතෘන් අතර හානිකර ලක්ෂණ මතුවීමට ඉඩ ඇත. ඔව්, මම අර කිව්ව විකෘති හට ගැනීමේ තත්ත්වේ මත හානිකර ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. අර විකෘති හට ගැනීමේ සම්භාවිතාව මත හානිකර ලක්ෂණ මතුවීමට ඉඩ තියෙනවා. ඊළඟට නොම්බර B, නුමුහුම් පෙළ වර්ණය. නුමුහුම් පෙළ වර්ණය කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. දැන් A හරියද? සෝරි, අංක A ප්‍රකාශයේ හරි. නුමුහුම් පෙළ වර්ණය කියලා කියන්නේ ශාක වර්ණය කියන ක්‍රියාව මිශ්‍ර ලක්ෂණ සහිත ගහණයකින් යෝග්‍ය දුහිතෘන් තෝරා ගැනීම, නැත්නම් ශාක වර්ණය. ශාක වර්ණය කියන්නේ මිශ්‍ර ලක්ෂණ දක්වන ශාක ගහණයකින් යෝග්‍ය දුහිතෘන් තෝරා ගැනීම. මේ වර්ණය කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් නුමුහුම් පෙළ වර්ණය, අනික සමූහ වර්ණය. මේකෙන් නුමුහුම් පෙළ වර්ණය කියන ක්‍රියාවේදී කරන්නේ අපි යම් ශාක ගහණයක් පරීක්ෂා කරනවා. අපට පේනවා මේ ශාක ගහණේ මේ වගේ සමහර ශාක යෝග්‍ය බව. එතකොට මේ යෝග්‍ය ශාක වලින් අපි කරන්නේ මේ විදිහට බීජ ගන්නවා. අරගන්න බීජ වෙනම වගා කරනවා. ඒවෙන් ලැබෙන ශාක දිගටම ස්වපරාගණය කරමින් පවත්වාගෙන යනවා. කිසිම ආකාරයක මේවා අතර පරාග හුවමාරු වීමක් වන්නේ නැහැ. ස්වපරාගණය කරගෙන යනවා. මේ මගින් ලැබෙන ශාක මාදිලියකට අපි කියනවා පියෝ ලයින් එකක් හෙවත් නුමුහුම් පෙළක් කියලා. මේ වගින් ලැබෙන ශාක මාදිලියකට අපි කියනවා පියෝ ලයින් එකක් හෙවත් නුමුහුම් පෙළ කියලා. මේ යටතේ අපි කරන්නේ පරම්පරා ගණනක් මේ නුමුහුම් පෙළවල ලක්ෂණ පරීක්ෂා කරනවා. මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පෙළ නම් මේ පෙළවල් වල ලක්ෂණ පරීක්ෂා කරනවා. මේකෙන් වඩා ඉහළම හැකියාවක් පෙන්눔 කරන පෙළක් වේද මේක අපි තෝරගන්නවා. මේ මාදිලිය අපි තෝරගන්නවා. මෙන්න මේකට අපි කියනවා නුමුහුම් පෙළ වර්ණය කියලා. ඔව්, ඒකෙන් දැනගන්න ළමයි විශේෂයෙන්ම මේ නුමුහුම් පෙළ වර්ණයද සිද්ධ වෙන්නේ ස්වපරාගණය. එහෙනම් දිගටම ස්වපරාගණය, ස්වපරාගණය, ස්වපරාගණය ය වෙමින් එනවා. ඉතින් මොකද කියන්නේ? මෙම ස්වපරාගණයේ වීගෙන එනකොට දෙමුහුම් අභිජනනයේදී අපි දැන් නුමුහුම් පෙළ වර්ණය පරපරාගණය වන ශාකවලට සුදුසු වෙන්නේ නැහැ. ඔබ දැක්ක දැන් මෙතන දිගටම අර ලයින් එක දිගේ සිද්ධ වුණේ ස්වපරාගණයයි. මේක නම් වැරදි. දෙමුහුම් අභිජනනයේදී ස්වපරාගණය සිද්ධ වෙනවා. දැන් මේ කතා කරන්නේ නුමුහුම් පෙළ වර්ණය ගැනනේ. ශාක අභිජනනය සම්බන්ධයෙන් ඉන්සයි තින් ශාක අභිජනනයේදී අපි පිළිගන්න ඕන දෙමුහුම් අභිජනනය වෙන්න පුළුවන්. එතකොට දැනගන්න දෙමුහුම් අභිජනනය වෙනකොට සිදුවෙන්නේ පරපරාගණයේ බව. ස්වපරාගණයක් වෙන්න බෑ. පුෂ්ප වර්ග දෙකක් නේ තියෙන්නේ. ඒ වගේම නොම්බර D, වන්දකරණයට ලක්කල බීජ සිය දිවි නසා ගන්නා බීජ ලෙස හඳුන්වයි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ළමයි. ඔය මේ තාක්ෂණය ගෙනාවේ ඇමරිකාවේ තියෙනවා එක්තරා පුද්ගලික සමාගමක්. මේ සමාගම බොහෝ ලෝක ප්‍රසිද්ධ සමාගමක්. මේ සමාගමට කියනවා මොන්සැන්ටෝ සමාගම කියලා. මෙන්න මේ මොන්සැන්ටෝ කියන සමාගම ඇමරිකාවේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙවත් USDA කියන ආයතනය.
ඒකයි යුනයිටඩ් ස්ටේට්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන ආයතනයත් එක්ක එකතු වෙලා කරපු සොයා ගැනීමක් තමයි අපි මේ කතා කරන ඔය මේ කතා කරන නිෂ්පාදනය. ඕකට කියන්න පටන් ගත්තා ඒගොල්ල මිලේනියම් සීඩ් එක කියලා. සොයා ගැනීම යටතේ කරපු ක්‍රියාවට ඒගොල්ල කියන්න පටන් ගත්තා මිලේනියම් සීඩ් කියලා. මේකට අපි කියනවා සහස්‍ර බීජය කියලා. මේකට සමහරු කියන්න පුරුදු වුණා සියදිවින සාගන්න බීජය කියලා. සිද්ධ වුණේ මෙන්න මේකයි ළමයි. ඔය ඇමරිකා එක්සත් ජනපදයේ තමයි බොහෝ ශාකවල රෝපණ ද්‍රව්‍ය විශේෂයෙන්ම බිත්තර බීජ නිෂ්පාදනය කරන්නේ. ලෝකයේ බොහෝ රටවල අපේ රටේ ඇමරිකාවේ නිෂ්පාදිත බිත්තර බීජ භාවිතා වෙනවා. මේ සමාගම කියන්නේ මම දන්නේ මේ නොයෙකුත් අයගෙන් ගෙනාපුවා මේ අපේ රටේ ඔය උඩරට ප්‍රදේශයේ එළවලුව ගාවේදී කැරට් ලීක්ස් එහෙම නැත්නම් රාබු ගෝ ආදී බීජ පිටරටින් එනවා. ඒත් මෙතෙන්දි වෙන්නේ මොකක්ද? ඒගොල්ලන්ට තමයි මේ බීජ නිෂ්පාදන ඒකාධිකාරය තියෙන. ඒගොල්ල තමන් කැමති ගණන් වලට මේ බීජ නිෂ්පාදනය කරලා ජනතාව අතර විකුණ ගන්න. ඒගොල්ල ඒ නිසා එමගින් පවත්වාගෙන යනවා බීජ නිෂ්පාදන ඒකාධිකාරය. තමන් කැමති විදිහට බීජ නිෂ්පාදනය කරලා කැමති මිල ගණන් වලට ජාතීන් අතර විකුණනවා. මේක ඒගොල්ලන්ගේ බොහොම දැවැන්ත ව්‍යාපාරයක්. නමුත් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඇමරිකාවෙන් සමහරු බිත්තර බීජ අරන් දුප්පත් රටවල් ඇමරිකාවෙන් බිත්තර බීජ අරගෙන මොකද කරන්නේ? ඊට පස්සේ ඒගොල්ල එක පරම්පරාවක් වගා කරලා ඒ ශාකවලින් ලැබෙන බීජ වලින් ඊළඟට දිගට දිගට වගා කරනවා. ඇමරිකාවෙන් බිත්තර බීජ මිලදී ගන්න නැතු. මේක ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක්. මොකද්ද කරන්නේ ඒගොල්ල? ඇමරිකාවෙන් අධික මිල ගාණක් දීලා ඇමරිකාවේ බිත්තර බීජ මිලට ගන්නවා. අරගෙන එක පරම්පරාවක් වගා කරනවා ඒ ශාක. ඒ ශාකවල හොඳ අස්වැන්නක් ලැබෙනවානේ. ඒ අස්වැන්න වශයෙන් ලැබෙන බිත්තර බීජ නැත්තම් බීජ ඒගොල්ල බිත්තර බීජ වශයෙන් පවත්වාගෙන ඉදිරියේදී වගා කරගෙන යනවා. අර ඇමරිකාවෙන් ආපහු අලුතෙන් බිත්තර බීජ මිලදී ගැනීමක් කරන්නේ නැහැ. ඒතර මේක මොකද වෙලා තියෙන්නේ? ඇමරිකාවේ බිත්තර බීජ නැත්තම් මේ බීජ කර්මාන්තයට මරු පහරක්. මෙන්න මේකට උත්තරයක් විදිහට තමයි මේ ඇමරිකාවේ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ මොන්සෙන්ටෝ සමාගම කියන සමාගම් දෙක එකතු වෙලා මේ නිෂ්පාදනය කළේ. මේක මෙදිදාහ දශකයේ කරපු නිෂ්පාදනයක්. සම මේකට කියව මිලේනියම් සීඩ් එක හෙවත් සහස්‍ර බීජය කියලා. මේ යටතේ ඒගොල්ලෝ කළේ මොකක්ද? මේ තාක්ෂණයේ මගින් ඒගොල්ලෝ බීජ නිෂ්පාදනය කරනවා. මේ බීජ ඉතා උසස් අස්වැන්නක් ලබා දෙන බීජ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. මේ බීජ ඉතා උසස් අස්සුන් ලබා දෙන බීජ. නමුත් මේ බීජ වගා කිරීමෙන් ලැබෙන F1 පරම්පරාවේ බීජ එකක්වත් ප්‍රරෝහණය වන්නේ නැහැ. මේගොල්ල ජාන වෙනස් කරලා තියෙනවා. එතකොට එකපාරක් ඇමරිකාවෙන් බිත්තර බීජ අරගෙන ඒවා එක කන්නයක් වගා කරලා ඒකෙන් ලැබෙන බීජවලින් දිගින් දිගටම වගාව පවත්වාගෙන යන්න බැහැ. මොකද ඒවා එතනින් එහාට ප්‍රරෝහණය වෙන්නේ නැහැ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? අර රටවල් වලට සිද්ධ වෙනවා ආපහු ඇමරිකාවෙන් ඒගොල්ලා කියන මිල ගණන් වලටම බිත්තර බීජ මිලදී ගන්න. මෙන්න මේකට ඇමරිකාවේ උදවිය නමක් දැම්මා මොන්සෙන්ටෝ සීඩ් ටර්මිනේෂන් ටෙක්නොලොජි කියලා. නමක් දැම්මා මොන්සෙන්ටෝ සීඩ් ටර්මිනේෂන් ටෙක්නොලොජි කියලා. මේ මගින් කරන්නේ ඒගොල්ල කිසියම් විත්තර බීජ වගා කරපුවාම උසස් අස්වැන්නක් ලබා දෙන ශාක ලැබෙනවා. නමුත් මේ අස්වැන්න වශයෙන් ලැබෙන ශාක වගා කළාට ආපහු ඒ බීජ පැලවෙන්නේ නැහැ. ඒ නිසා ඒ සමාගම නිෂ්පාදනය කරන බීජම ඒගොල්ලන්ගේ මිල ගණන් වලට ආපහු සිද්ධ වෙනවා. මේ රටවල් වලට මිලදී ගන්න ඒගොල්ලන්ට දිගටම මේකෙන් වගාව ගුණනය කරගන්න බැරි වෙනවා.
ඉතින් මේක තමයි ඔය තාක්ෂණය. හැබැයි උනේ මොකක්ද, මේක හරි භයානක තත්ත්වයක්. මොකද එතකොට මේ වන්ද කරන ජාන, මේක වන්ද කිරීමක් නේ කරලා තියෙන්නේ. වන්ද කරන ජාන වලාකුලක් වගේ පැතිරී යන්න පුළුවන් ලෝකයේ රටවල් වලට. මේක ඒ රටවල් වල තියෙන ජෛව විවිධත්වයට ලොකු හානියක්. ඉතින් ලංකාවට මේ බීජ ගෙන්නන්නේ නැහැ. ඉතින් නමුත් මේක ලොකු ගැටලුවක්. ඉතින් මේක මේ වාගේ වාණිජ පරමාර්ථයකින් කරපු නිෂ්පාදනයක්. ඉතින් ඒ නිසා මේ කතාව ඇත්තක්. මේගොල්ල තමාගේ වෙළඳපොළ පවත්වා ගන්නයි මේ ක්‍රියාවලිය අනුගමනය කළේ. ඒ නිසා මේක සත්‍ය තත්ත්වයක්. එහෙනම් මේ වන්දිකරණයට ලක් කරපු මේ බීජවලට අපි කියනවා සියදිවි නසා ගන්නා බීජ කියලා. ඒක හරි. අපි කිව්වා දෙමුහුම අභිජනනයේදී ස්වපරාගණයක් වෙන්නේ නැහැයි කියලා. එහෙනම් මොකද්ද නිවැරදි වන්නේ? සහභිජනනයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවෙන්න පුළුවන් විකෘති, ඒ වගේම නොම්බර D වන්දිකරණයට ලක් කළ බීජ සියදිවි නසා ගන්නා බීජ ලෙස හඳුන්වනවා. නිවැරදි වන්නේ ඒ හා D. පිළිතුරු අංකය 3. පිළිතුරු අංකය ඒ බහුවර්ණයට අංක 3 වෙනවා. අපි එනවා ඊළඟ බහුවර්ණයට. බලන්න අංක 3 රතු දත්ත වාර්තා පොත 1999/90 ශ්‍රී ලංකාවේ නෂ්ට වූ ශාකයක් වන්නේ. දැනගන්න රතු දත්ත පොත කියලා කියන්නේ ළමයි එක්තරා ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා. මේකේ නම IUCN International Union of Conservation of Nature IUCN. මෙන්න මේ ආයතනය තමයි ලෝකයේ ජෛව විවිධත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන්නේ. එතකොට ඒගොල්ල තමයි ලෝකයේ පවතින ජෛව විවිධත්ව වල සුලභතාව වඳවීම පිළිබඳව තොරතුරු රැස් කරන්නේ. එතකොට ඒගොල්ල ලෝකයේ හමුවන විවිධ ශාක පිළිබඳ වාර්තා ලබා ගන්නවා. මේ යටතේ ඒගොල්ල ප්‍රධාන වශයෙන්ම මේ අපේ රටේ නිවර්තනිත සදාකාලිත වනාන්තරවල හමුවන ප්‍රධාන ශාක කීපයක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ ගැන මේ කතා කරලා තියෙන්නේ. එකක් කළුවර ඩයෝස්පයිරස් ඉබෙනම් කියනවා. තව එකක් කුඩුම්බීරිය ඩයෝස්පයිරස් ට්‍රේටෙසි කියනවා. ඊළඟට පිනිබෙරලිය ෂොරියා ඩිස්ටිචා කියලා කියනවා. දොරණ ඩිප්ටරකාබස් ග්ලැන්ඩියුලෝසස් කියලා කියනවා. වේවැල් කැලෑමුස් හොටෑන් කියලා කියනවා. මේ ශාකවලින් නැෂ්ට වූ කියලා කියන්නේ ස්ථිරවම ලංකාවේ දකින්නම නැහැ කියනවා. එක්ස්ටින්ටඩ් කියලා, වඳ වෙලා ගිහිල්ලා. ශාකයක් හොයාගත්තා ඒගොල්ලෝ. ඒ ශාකය ලංකාවේ අවසාන ශාකයත් එතනින් එහාට වඳ වෙලා ගිහිල්ලා. මං හිතන්නේ මේ පසුගිය දිනවල අර මිහිරිකම කඩවත හයිවේ එකෙත් ඔය ගැන පොඩි කතාවක් කතිකාවක් ආවා. මේත් ඒ වගේ ශාකයක් තමයි. මේ ශාකය ෂොරියා ඩිස්ටිචා හෙවත් පිනිබෙරලිය ශාකය. මේ ශාකය ලංකාවේ වඳ වෙලාම ගිහින් තියෙන. අනික් ශාක ඔක්කොම විශේෂයෙන් කළුවර වේවැල්ලාදී ශාක ත්‍රෙටින් නැත්තම් අධිකව මොකද්ද අනතුරට ලක් වූ ශාක. එනම් උත්තරේ වෙන්නේ අංක 3ට 3 පිනිබෙරලිය ශාකය. ඒ ශාකයේ සීග්‍රීන් වඳවිමින් යන ශාකය. මේ වඳ වෙලා ඉවරයි දැන් ලෝකේ. බලන අංක 4 ශාක අභිජනන ක්‍රියාවලියේදී ශාක තුල විකෘති ඇති කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන්නේ. මොකක්ද ළමයි විෂ විකෘතියක් කියලා කියන්නේ? විකෘතියක් නැත්තම් මියුටේෂන් එකක් කියලා කියන්නේ කිසියම් ශාකයක හමුවන වර්ණ දේහවල. මේක සිද්ධ වෙන්නේ වර්ණ දේහවලයි. යම් ජීවීකු ගිහිව ශාකයක හමුවන වර්ණ දේහවල සංඛ්‍යාවේ
ව්‍යූහයේ එහෙම නැත්නම් පිහිටි ස්ථානයේ ස්ථිර වශයෙන් සිදුවන වෙනසක්. කිසියම් ශාකයක හෝ සතෙකුගේ නැත්නම් ජීවියෙකුගේ වර්ණ දේහ සංඛ්‍යාවක ව්‍යූහයක හෝ ස්ථානයේ සිදුවන ස්ථිර වෙනසකට අපි කියනවා විකෘතියක් කියලා. මෙහෙම විකෘති කරලා බලපුවහම සමහර ඒවා හිත කරයි. ඒ වගේ හිතකර විකෘති අපට ශාක අභ්‍යනනයේ යොදා ගන්න පුළුවන්. සමහර විකෘති අහිතකර ඒවා යොදා ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ස්වභාවිකව ශාකවල ඇතිවන විකෘති හිතකරනම් ශාක අභ්‍යනනයේ යොදා ගන්න. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? ස්වභාවිකව ඇතිවන විකෘති සංඛ්‍යාව සාපේක්ෂව අඩුයි. මේ නිසා අපිට එහෙම සුළු විකෘති සංඛ්‍යාවක් තමයි හමුවේ. මේ නිසා මොකක්ද අපි කරලා තියෙන්නේ? කෘතිමව විකෘති ඇති කිරීමක් කරනවා. කෘතිමව විකෘති ඇති කිරීමට යොදා ගන්න ද්‍රව්‍ය වලට අපි කියනවා කෘතිමව විකෘති ඇති කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය. කෘතිමව විකෘති ඇති කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වලට අපි කියනවා මියුටජන්ස් එවත් විකෘතිකාරක කියලා. මේවට අපි කියනවා විකෘතිකාරක කියලා. මේවට අපි කියනවා විකෘතිකාරක කියලා. මේ විකෘතිකාරක අපට ප්‍රධාන ආකාර කීප දෙයකට බෙදන්න පුළුවන්. එක වර්ගයකට අපි කියනවා ස්වභාවික විකෘතිකාරක කියලා. අනික කෘතිම විකෘතිකාරක. ඒ වගේම ස්වභාවික විකෘතිකාරක තවදුරටත් භෞතික විකෘතිකාරක හා රසායනික විකෘතිකාරක වශයෙන් අපට වර්ග කරන්න පුළුවන්. දැන් මේ යටතේ යොදා ගන්න රසායනික විකෘතිකාරකයක් තමයි මොකද්ද කියලා මෙතනින් අහලා තියෙන්නේ බලන්න. පොලිඑතිලීන් ඔක්සයිඩ් හෝ එතිලීන් ඔක්සයිඩ්. කැල්සියම් හයිපොක්ලෝරයිඩ් කියලා කියන්නේ ළමයි දැනගන්න සොරි. කැල්සියම් හයිපොක්ලෝරයිඩ් කියලා කියන්නේ ළමයි විරංජනකාරකයක්. මෙයා යොදා ගන්නවා ළමයි මේ විශේෂයෙන්ම විෂ බීජ මර්ධනය කරන්නට නැත්නම් ජීවාණු හරණයට ඔය පටක රෝපණයේදී. කැල්සියම් ඇලිජිනේට් කියලා කියන්නේ අපි යොදා ගන්නවා ඔය ශාක පටක රෝපණයට මගින් කෘතිම බීජ නිෂ්පාදනය කරන්න, ආටිෆිෂල් සීඩ්ස් හදන්න. ඒ කෘතිම නිෂ්පාදනයේ බීජ නිෂ්පාදනයට යොදා ගන්න එක්කෙනෙක් තමයි ආටිෆිෂල් සීඩ්ස් එවත් කෘතිම බීජ නිෂ්පාදනයට යොදා ගන්න එක්කෙනෙක් තමයි කැල්සියම් ඇලිජිනේට් කියන්නේ. ඊතයිල් ඇල්කොහොල් කියන්නේ මද්දසාර. මෙයත් යොදා ගන්නවා විෂ බීජ මර්ධනයට. ඒ වගේම හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ්. මෙයා යොදා ගන්නවා කාබනික පදාර්ථ වියෝජනය කරන්න. නමුත් දැනගන්න පිළිතුර වන්නේ එතිලීන් ඔක්සයිඩ් මේකින් බහුල යොදා ගන්න මාදිලිය පොලිඑතිලීන් ඔක්සයිඩ්. නමුත් මෙයත් යොදා ගන්න පුළුවන්. උත්තරේ වන්නේ අංක දෙක බව පැහැදිලියි. විකෘතිකාරකයක් වශයෙන් යොදාගන්නේ අංක දෙක. ඊළඟ බහුවර්ණයේ බලන්න අංක පහ. විෂමයෝගී තත්ත්වයේ පවතින ශාක දෙකක් මුහුම්වීමට සැලැස්වීමෙන් ලබා ගන්නා ශාකවල රූපානුදර්ශ අනුපාතය. මේ කතා කරන්නේ රූපානුදර්ශ අනුපාතයක් ගැන. මොකක්ද ළමයි රූපානුදර්ශ අනුපාතය? මොකක්ද මේ රූපානුදර්ශ අනුපාතය කියන්නේ? ලැබෙන යම් ශාක ගහණයක නැත්නම් යම් ජීවි ගහණයක හම්බවන විවිධ රූපී ආකාර අතර පවතින තරලම අනුපාතය. මෙන්න බලන්න මේ විෂම යෝගී තත්ත්වයේ පවතින ශාක දෙක අපි මුහුම් වීමට සලස්වනවා. කැපිටල් ටී, සිම්පල් ටී, ආපහු කැපිටල් ටී, සිම්පල් ටී. දැන් මේ මගින් ලැබෙන දුහිත්‍රු පරම්පරාව ගැනයි අපි කතා කරන්නේ. මේකෙන් ලැබෙනවා ජන්මානු, කැපිටල් ටී ජන්මානු, සිම්පල් ටී ජන්මානු, කැපිටල් ටී ජන්මානු, සිම්පල් ටී ජන්මානු. අපි උපකල්පනය කරනවා සෑම
ජන්මානුවක්ම නිපදවන්නේ සමාන ප්‍රමාණවලින් කියලා. දැන් මොනවද ලැබෙන උත්තර? කැපිටල් ටී කැපිටල් ටී මෙන්න එක ප්‍රවේණි දර්ශයක්. කැපිටල් ටී සිම්පල් ටී මෙන්න අනික. ආපහු කැපිටල් ටී සිම්පල් ටී, ඊළඟට සිම්පල් ටී සිම්පල් ටී. මෙන්න F එක පරම්පරාව හෙවත් ලැබෙන දුහිතෘන්. මේගොල්ලන්ගේ රූපානුදර්ශයන් ගත්තහම මේගොල්ලන්ගේ මේ කැපිටල් ටී කියන ලක්ෂණය සිම්පල් ටී වලට වඩා ප්‍රමුඛයි. ඒ නිසා එක කැපිටල් ටී එකක් තිබුණත් ඒ ලක්ෂණය තමයි ඉස්මතු වෙන්නේ. එහෙනම් අපි කැපිටල් ටී උස කියලා ගත්තොත් මෙතන එක ටී තැබල් කැපිටල් ටී දෙකක්ම තියෙනවා. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ ළමයි මේ තුන් දෙනාම උස වෙනවා. හැබැයි මෙයා පමණක් මිටි වෙනවා. එහෙනම් මොකක්ද රූපානුදර්ශනුපාතය? ළමයි 3ට එකක් වෙනවා. F එක පරම්පරාවේ රූපානුදර්ශනුපාතය 3ට එකක් වෙනවා. ඒ නිසා පිළිතුර වන්නේ අංක 3 බව පැහැදිලියි. මේකේ රූපානුදර්ශනුපාත නම් කීපයක් තියෙනවා. විවිධ රූපානුදර්ශනුපාත තියෙනවා. මොනවද? මේ එකක්, මේ දින්න එකක්, මේ තව එකක්. ප්‍රවේණ දර්ශනුපාත නම් විවිධාකාරයි. මේ තියෙන රූපානුදර්ශනුපාතයේ තමයි 3ට එකක් උනේ. ප්‍රවේණ දර්ශනුපාතයේ 1ට 2ට එකක් වෙනවා. හොඳයි. එන්න ඊළඟ බහුවරණයට. ගෙවතු මෑශාකයේ උස එක් ජානයකින් තීරණය වන අතර එය මිටි ශාකවලට ප්‍රමුඛයි. විෂමයෝගී මුහුමකින් ලැබෙන උස ප්‍රජනිතයන්ගේ සමයුග්මක ප්‍රමුඛ අනුපාතය. මෙන්න උස එක ජානයකින් තීරණය වෙනවා. එය මිටි ශාකවලට ප්‍රමුඛ වෙනවා. විෂමයෝගී මුහුමක් තියෙනවා. මෙන්න විෂමයෝගී මුහුම ළමයි කැපිටල් ටී සිම්පල් ටී, ආපහු කැපිටල් ටී සිම්පල් ටී. එතකොට මෙතෙන්දි ලැබෙන උස ප්‍රජනිතයන් ඉන්නවා ඒගොල්ලන්ගේ සමයුග්මක ප්‍රමුඛ අනුපාතය. අර විදිහටමයි දැන් අපි මේක කලිනුත් මීට කලින් අභ්‍යාසයේ ඔබට මතක ඇති අපි මේ වගේ එකක් කරලා පෙන්නුවනේ ළමයි, නේද? කරලා පෙන්නුවනේ. මේ බලන්න, උස ප්‍රජනිතයන්ගේ සමයුග්මක ප්‍රමුඛ අනුපාතය අපට ලැබුණා මෙතෙන්දී. කැපිටල් ටී කැපිටල් ටී, කැපිටල් ටී සිම්පල් ටී, කැපිටල් ටී සිම්පල් ටී, සිම්පල් ටී සිම්පල් ටී. මොකද්ද අනුපාතය වෙලා තියෙන්නේ? උස ප්‍රජනිතයන්ගේ සමයුග්මක. උස වෙන්නත් ඕන, සමයුග්මක වෙන්නත් ඕන, ඒගොල්ලන්ගේ අනුපාතය. දැන් බලන්න, මේගොල්ලා එකකට, මේගොල්ලා එකකට, මේගොල්ලා එකකට, මේගොල්ලා එකයි ලැබෙන්නේ. මේකෙන් උස සමයුග්මක ප්‍රමුඛයා මෙන්න මෙයා විතරයි. උස සමයුග්මක ප්‍රමුඛයා මෙන්න මෙයා විතරයි. මෙයා තමයි උස සමයුග්මක ප්‍රමුඛයා වෙන්නේ. එතකොට මෙයා එකක් ඉන්නකොට අනික් කට්ටි එකයි දෙකයි තුනක් තියෙනවා. ඒ නිසා අනුපාතය මොකක්ද? එකට තුනයි. උස සමයුග්මක ප්‍රමුඛයෝ එක්කෙනෙක් ඉන්නකොට අනික් කට්ටිය තුන් දෙනෙක් ඉන්නවා. ඒ නිසා අංක 6ට පිළිතුර එකට තුන හෙවත් අංක 2. එන්න ළමයි ඊළඟ බහුවරණයට. බලන්න අංක 7 බහුවරණය. සහාබිජනනයේ සම්බන්ධ වගන්ති කීපයක් පහත දැක්වේ. මොකක්ද සහාබිජනනය කියන්නේ? අපි කලිනුත් කිව්වා එකිනෙකට සමීප නැසගම් සබඳකම් සහිත ජීවීන් අතර සිදුවන ප්‍රජනනය. මේ ජීවීන් අතර පවතිනවා එකිනෙකට සමාන නැසබඳකම්. හරිද? අන්න ඒ වගේ ගහණයක් ගැනයි කතා කරලා තියෙන්නේ. සහාබිජනනයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවෙන්න පුළුවන්ලු. සමහර වෙලාවට මතුවෙන්න පුළුවන්. මේකට හේතුව වෙලා තියෙන්නේ ළමයි සමයෝගී ප්‍රමුඛ හෝ. මේකට හේතු වෙලා තියෙන්නේ ළමයෝ
සමයෝගී ප්‍රමුඛ හෝ සමයෝගී නිලීන තත්ත්වය යටතේ සමහර අවස්ථාවල හානිකර හේවත් මාරක ලක්ෂණ මතුවෙනවා. මේ ලක්ෂණ මාරකයි, ඒ කියන්නේ මේවා ඇති වෙන ජීවීන් නිය යනවා, මේක සමයෝගී වෙනවා ප්‍රමුඛ වෙනවා, එහෙම නැත්නම් සමයෝගී වෙනවා නිලීන වෙනවා. ඒතර ප්‍රශ්න වෙලා තියෙන ළමයි මේ සහාබිජනනයේ මගින් වැඩිපුර සමයෝගීන් ලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා. මේ මගින් වැඩිපුර සමයෝගීන් ලැබෙන්න පුළුවන්. මේ ලැබෙන අය සමයෝගී ප්‍රමුඛ වෙන්නත් පුළුවන්, සමයෝගී නිලීන වෙන්නත් පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී මේ සමයෝගී ප්‍රමුඛතාව හෝ සමයෝගී නිලීනතාව වඩා වැඩිපුර මාරක වීමේ ප්‍රවණතාවක් තියෙනවා. හොඳයි. එහෙනම් ඔන්න ඔය හේතුව නිසා සහාබිජනනයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවෙනවා. ඔය හේතුව නිසා සහාබිජනනයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවෙනවා. මේ ප්‍රකාශයේ හරි. සහාබිජනනයේදී විෂම යුග්මකයන් සංඛ්‍යාව අඩුවන අතර සමයුග්මක ජීවීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ කතාව ඇත්තක් ළමයි. අපි මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් යෝජනා කළොත් x අක්ෂයට දානවා සමයෝගී පරම්පරාව කීවෙනි පරම්පරාවද කියන එක. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයට දානවා සමයෝගී පරම්පරාවනේ, මේකට කියන්නේ සහාබිජනන පරම්පරාව සමා වෙන්නේ. මේකට කියන්නේ සහාබිජනන පරම්පරාව කියලා. y අක්ෂයට අපිට දාන්න පුළුවන් මේ විදිහට හමුවන සහාබිජනන දුහිතෘන් ප්‍රමාණය. මෙතෙන්දී අපි කතා කරන්නේ සමුච්චිත හේවත් කියුමුලේටිව් අගයක් නම් සහාබිජනන පරම්පරා සංඛ්‍යාව වැඩි වෙන්න මේගොල්ල සංඛ්‍යාවත් මෙන්න මෙහෙම වැඩි වෙගෙන යනවා. මේක හිතකර තත්ත්වයක් නෙමෙයි. එතකොට සහාබිජනන පරම්පරා ගාන වැඩි වෙන්න මෙතෙන්ට එන්නේ හමුවන සහාබිජන නෙමෙයි. මෙතෙන්ට එන්නේ හමුවන සමයෝගී දුහිතෘන් වෙන්න ඕන. සහාබිජනන x අක්ෂයට ගත්තානේ. හමුවන සමයෝගී දුහිතෘන්. මචන් පොඩ්ඩක් එහා මෙහා වුණා. සහාබිජනන පරම්පරා වැඩි වෙන්න හමුවන සමයෝගී සහයෝගී මේ සමයෝගී කණ්ඩායම් වැඩි වෙනවා. එතකොට ඒක මාරක වෙන එකත් වැඩි වෙනවා. ඒ නිසා මේකේ සත්‍යයක් තියෙනවා. මොකද්ද එතකොට කියන්නේ? සහාබිජනනයේදී විෂම යුග්මකයන් සංඛ්‍යාව අඩුවන අතර සමයුග්මක ජීවීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. මේක ඇත්ත. අපි මේ විදිහට ගත්තොත් එහෙම මේ ප්‍රස්ථාරයේම අපට මේ ප්‍රස්ථාරයේම දක්වන්න පුළුවන් ඕනේ නම් හමුවන විෂම යෝගී සංඛ්‍යාව පරම්පරා උස්සේ මම ඒක මෙහෙම පෙන්නුම් කළොත් එහෙම මෙහෙම විෂම යෝගීන් සංඛ්‍යාව මෙන්න මේ විදිහට අඩු වෙමින් යනවා. මේ දක්වලා තියෙන්නේ හමුවන විෂම යෝගී පරම්පරා උස්සේ ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. සමයෝගීන් වැඩි වෙන්න මොකද වෙන්නේ? මම අර කලින් කිව්ව ආකාරයට මාරක සාධක නැත්තම් මාරක තත්ත්ව මතුවෙනවා. ඒකයි ගැටලුව මෙතන. මොකද මම කිව්වා වාසනාවට වගේ සමයෝගී ප්‍රමුඛ සමයෝගී නිලීන සමහර ඒවා මාරකයි කියලා. ඔක්කොම නෙමෙයි සමහර ඒවා. ඒ නිසා සමයෝගීන් වැඩි වෙන්න මේ මාරක ප්‍රතිඵල ලැබීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. එහෙනම් සහාබිජනනයේ සම්බන්ධ වගන්ති තියෙනවා. සහාබිජනනයේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවෙනවා. ඔව්. සහාබිජනනයේදී විෂම යුග්මකයන් සංඛ්‍යාව අඩුවන අතර සමයුග්මක ජීවීන් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔව්. මේ වැඩිවීම නිසා තමයි හානිකර ලක්ෂණ ඇති වෙන්නේ. ඒ නිසා අංක 7ට අපට යෝජනා කරන්න පුළුවන් අංක 7 යටතේ
මේ ඒ හා බී කියන දෙකම නිවැරදි බී මගින් ඒ තවදුරටත් පැහැදිලි කරනවා. මොකද ඒ මගින් කියනවා හානිකර ලක්ෂණ මතුවෙනවා කියලා, බී මගින් පෙන්නුම් කරනවා හානිකර ලක්ෂණ මතුවීමට හේතුව මොකක්ද? සමයුග්මක ජීවීන් සංඛ්‍යාව වැඩිවීම. ඒ නිසා ඒ හා බී ප්‍රකාශ දෙකම නිවැරදි කිව්වට මදි. ඒ ප්‍රකාශයේ නිවැරදි වන අතර බී මගින් තවදුරටත් පැහැදිලි කරනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අංක 7ට අංක 2 පිළිතුර. එන්න ළමයි අංක 8 බහුවර්ණයේ වෙතට. වර්ණීය අභිජනනයේ පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වෙනවා. වර්ණීය අභිජනනය කියලා කියන ළමයි තෝරා ගන්නා ජීවීන් අතර සිදු කරන්නා වූ දෙමුහුම් ක්‍රියාවක්. එතකොට වර්ණීය නිසා මොකද වෙන්නේ? ගහනේ ඉන්න කුඩා සංඛ්‍යාවක් තමයි දැන් වර්ණයේ යටතේ අපි කරන්නේ ළමයි. මේ වගේ විශාල ගහනයක් ඉන්නවා නම් මේකෙන් යම් කණ්ඩායමක් තෝරගන්නවා. මේ තෝරා ගන්නා ජීවීන්ට අපි කියනවා වර්ණ මාපියන් කියලා. ඊළඟට මේගොල්ලා අතර විතරයි අපි ප්‍රජනනය කරන්නේ. මේක තමයි වර්ණීය අභිජනනයේ ලක්ෂණය. එතකොට ගහනේ තියෙන සියලුම ජාන මෙතෙන්දි නියෝජනය වෙන්නේ නැහැ. මේ ජීවීන්ගේ ගහන විතරයි ඉස්සරහට ගෙනියන්නේ. එහෙම ගෙනිච්චාම මොකද වෙන්නේ? පරම්පරා කීපයක් මේක වෙනකොට මේගොල්ලා සමීප නැහැදීන් බවට පත් වෙනවා. එතනින් පස්සේ පටන් ගන්නෙ මොකක්ද? සහාභිජනනය. එතනින් පස්සේ පටන් ගන්නෙ සහාභිජනනය. ඒ නිසා දැනගන්න වර්ණීය අභිජනනයේ මගින් සහාභිජනනයට අනුබල දෙනවා. සහාභිජනනයේ සිද්ධ වුණොත් මොකද වෙන්නේ? සමයුග්මක ප්‍රමුඛ ජානපද, ප්‍රමුඛම කියන්න බෑ, නිලීනේවත් වැඩි වෙනවා. සමයුග්මක ජානපද සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක හරි. දෙමුහුම් දිරිය හටගන්නේ නෑ මෙතෙන්දී. ඒක වැරදි. ඒ හා සී පිළිතුර වෙනවා අංක 8ට අංක 4යි පිළිතුර. මොකද මෙතෙන්දී සිදුවෙන්නේ සමයෝගීතාව වර්ධනය වීම. එන්න අංක 9 බහුවර්ණයට. ජාන විකරණය කරන ලද රන් සහල් නැත්තම් ගෝල්ඩන් රයිසි විශේෂත්වය වන්නේ, දැන් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා ළමයි, මේ සහල් වල විටමින් ඒ ප්‍රතිශතයේ අඩු බවට අදහසක් තියෙනවා. ඉතින් මේ තත්ත්වේ වළක්වන්න මොකද කරලා තියෙන්නේ? ශාක ජාන විකරණය කිරීමේ ක්‍රියාවලියට ලක් කරලා තියෙනවා. ජාන විකරණය කිරීමේ ක්‍රියාවට ලක් කිරීමේදී යොදාගෙන තියෙන ළමයි ජාන ඉංජිනේරු විද්‍යාව නැත්තම් ජෛව තාක්ෂණය. මේක ප්‍රසිද්ධ ක්‍රියාවක්. මේ යටතේ කරලා තියෙන ළමයි කහවන් වර්ණයෙන් යුක්ත මල් වර්ගයක් තියෙනවා. මේ මල් වලට අපි කියනවා ඩැෆොඩිල්ස් කියලා. මේවා කහපැහැති මල්. මේ මල්වල කහපැහැයට හේතු වන ජාන, මේ මල්වල කහපැහැයට හේතු වෙන්නේ කැරොටින්. කහපැහැයට හේතු වෙන්නේ කැරොටින්. මතක තියාගන්න කැරොටින් කියන්නේ කහපැහැති වර්ණකයක් වගේම විටමින් ඒ වල පූර්වජයා වෙනවා. කවුටද විටමින් ඒ කියන්නේ? ළමයි විටමින් ඒ වල විද්‍යාත්මක නාමය රෙටිනෝල් වෙනවා. විටමින් ඒ වල විද්‍යාත්මක නාමය රෙටිනෝල් වෙනවා. එයා නිපදවන්න පුළුවන් පූර්වජයා තමයි කැරොටින්. කැරොටින් කියලා කියන්නේ කහපාටට හේතු වෙන වර්ණකයක්. එයා විටමින් ඒ වල පූර්වජයා වෙනවා. කැරොටින් වලට පුළුවන් විටමින් ඒ නිපදවන්න. එතකොට මේ කහපැහැති ඩැෆොඩිල්ස් කියන මල් වර්ගවල මේ කැරොටින් කියන වර්ණකය අඩංගු වෙනවා. ඒකයි මේ මල් කහපාට. එතකොට ඩැෆොඩිල්ස් කියන මල් වර්ගවල තියෙන මේ කහපැහැය ඇති කරන ජානය අපි මොකද කරන්නේ? අරගෙන වාහකයේ කරහා සහල් වලට, සහල් ශාකයට බද්ධ කරනවා. මේක ජාන ඉංජිනේරු විද්‍යාවක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගොයම් ශාකේ නැත්තම් ඒ සහල් වල කහපැහැයක් ඇති වෙනවා. ඒ නිසා ඒවාට අපි කියනවා ගෝල්ඩන් රයිස් හෙවත් රන්වන් සහල් කියලා.
එතකොට මේ කැරොටින් හා විටමින් E ඉතා සමීප මොනවද මේ ව්‍යුහයන් රසායනික ව්‍යුහයන් වාර්තා කරන නිසා ඒ මගින් මොකද වෙන්නේ විටමින් E වලින් පොහසත් කහ පැහැති සහල් අපට ලැබෙනවා. ඒ නිසා මොකක්ද වෙන්නේ? ජාන විකරණය කරලද රන් සහල්හි විශේෂත්වය වන්නේ මොකක්ද විශේෂත්වය? ඒවා රෝගවලට විශේෂ ප්‍රතිරෝධතාවක් පෙන්නුම් කරන්නේ නැහැ. එහෙම කතාවක් නැහැ. විටමින් ඒ කියලා කියන්නේ රෙටිනෝල් නම් සංයෝගය මිසක් ප්‍රෝටීන් වර්ගයක් නෙවෙයි. ප්‍රමාණයේ විශාල වීමක් වෙන්නේ නැහැ. ප්‍රරෝහණ ප්‍රශාතයේ ඉහළ යාමක් වෙන්නේ නැහැ. නමුත් විටමින් ඒ වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා අංක 9ට පිළිතුර වන්නේ අංක 2 පමණයි. හරිද ළමයි? එන්න අංක 10 බහුවරණයට. උස කොළ පැහැති කරල් හා මිටි කහ පැහැති කරල් සහිත මෑශාකයක් මුහුම් කළ විට F1 පරම්පරාවේ සියලුම ශාක උස කොළ පැහැති කරල් දල්න ශාක වුණා. F1 පරම්පරාවේ ශාක මිටි කහ කරල් දල්න ශාකයක් සමග මුහුම් කළ විට ලැබෙන F2 පරම්පරාවේ ප්‍රවේණිය පහත දැක්වෙනවා. දැන් අපින් අහලා තියෙන්නේ මොන වගේ තත්වයක්ද මේක කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරමු ළමයි. මොකද්ද කරලා තියෙන්නේ මෙතන? උස කොළ පැහැති කරල් හා ලක්ෂණයක් තිබිලා තියෙනවා. එකක් තමයි උස කොළ පැහැති කරල්. මෙන්න මෙහෙම ශාකයක් තිබිලා තියෙනවා. දිමුහුම් කරලා තියෙනවා නැත්නම් ප්‍රජනනය යොදවලා තියෙනවා. කා එක්කද? මිටි කහ පැහැති කරල් එක්ක. ලක්ෂණ දෙකයි. උස කොළ පැහැති කට්ටිය මිටි කහ පැහැති කට්ටියත් එක්ක දෙමුහුම් කරලා තියෙනවා. හරිද? එතකොට මොකද වෙලා තියෙන්නේ කියලා නේද අපෙන් අහන්න. F1 පරම්පරාවේ සියලුම ශාක උස කොළ වුණා. F1 පරම්පරාවේ ඔක්කෝම කට්ටිය උස කොළ වුණා. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් F1 පරම්පරාවේ පෙන්නුම් කරන ලක්ෂණය උස කොළ පාට වුණා නම් මොකද කියන්නේ? උස කියන ලක්ෂණය මිටිවලට ප්‍රමුඛයි, කොළ පැහැය කහ පැහැයට ප්‍රමුඛයි. මේක තමයි ළමයෝ F1 පරම්පරාව. දැන් මොකද කරලා තියෙන්නේ? ආපහු F1 පරම්පරාවේ ශාක මිටි කහ දරල් දරන ශාක කහ කරල් දරන ශාක එක්ක මුහුම් කරලා තියෙනවා. මේ විෂම යෝගියා ආපහු මේ දිත්ව නිලීනියා එක්කයි දෙමුහුම් කරලා තියෙන්නේ. මිටි කහ කරල් දරන ශාකත් එක්ක මුහුම් කරලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපට ලැබිලා තියෙනවා ඊළඟ පරම්පරාව F2 පරම්පරාව මෙන්න මෙහෙමයි ළමයි. උස කොළ මෙහෙම කට්ටිය හම්බ වෙලා තියෙනවා. උස කොළ ඉඳලා තියෙනවා ප්‍රමුඛ නිලීනේ විෂම යෝගී සමයෝගී හරි විෂම යෝගී හරි 23ක්. ඊළඟට උස කහ උස කහ 27ක්. ඊළඟට මිටි කොළ කීයක්ද? 24ක්. ආසන්න වශයෙන් F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය බලන්න ගොළමයි. 1:1:1. F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය ලැබිලා තියෙන්නේ මෙතන 1:1:1. මොකක්ද මෙතෙන්දි වෙලා තියෙන්නේ? දැන් ඔබට ඕනේ නම් මේවාට අකුරු දාන්න පුළුවන්. මෙතන කරලා තියෙන්නේ
උස කොළ මිටි කහ. මෙතන ලැබිලා තියෙන්නේ උස කොළ. හරිද? මේ තියෙන්නේ උත්තරේනේ. ඒක ආපහු මිටි කහත් එක්ක. දැන් අපට මේ අනුව මෙන්න මෙහෙම යෝජනා කරන්න පුළුවන්. F එක පරම්පරාවේ ලැබුණේ උස කොළ නිසා උස බව මිටි බවට ප්‍රමුඛයි. F එක පරම්පරාවේ ලැබුණේ කොළ නිසා කොළ බව කහ පාටට ප්‍රමුඛයි. ඒ නිසා මං උසට දානවා කැපිටල් T අකුර, මිටි වලට දානවා සිම්පල් T අකුර. කොළ වලට දානවා කැපිටල් G අකුර, කහ වලට දානවා සිම්පල් G අකුර. දැන් මෙතෙන්දී අපි යෝජනා කරනවා කරලා ඇත්තේ ප්‍රමුඛ සමයෝගියා නිලීන සමයෝගියා සමග දෙමුම් කිරීමක් කියලා. එහෙමනම් බලන්න උස කොළ කියන්නේ කවුද ළමයි? capital T, capital T, capital G, capital G. මිටි කහ කියන්නේ simple T, simple T, simple G, simple G. ලැබෙන ජන්මානුව capital D, capital G. මේ ලැබෙන ජන්මානු මෙතන simple T, simple G. එහෙනම් මේ තියෙන P1 පරම්පරාව නම් මෙන්න තියෙනවා F1 පරම්පරාව. මොකක් වෙන්න ඕනද ළමයි? කැපිටල් T සිම්පල් T, කැපිටල් G සිම්පල් G. මේක තමයි F1 වෙන්න ඕන. මේක මොකද කරලා තියෙන්නේ? ආපහු ප්‍රජනනයේ නැත්නම් ප්‍රජනනය කරවලා තියෙනවා කායික ළමයෝ. මේ ලැබිච්ච උස කොළයක් කියන මිටි කහත් එක්ක. මෙන්න මිටි කහ. සිම්පල් T, සිම්පල් T, සිම්පල් G, සිම්පල් G. මොනවද ලැබෙන ජන්මානු? සිම්පල් T, සිම්පල් G. මොනවද මෙතනින් ලැබෙන ජන්මානු? කැපිටල් T, කැපිටල් G, කැපිටල් T, සිම්පල් G, simple T capital G, simple T simple G. මෙන්න ජන්මානු මිහිවීම වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල. මේ කෙනෙක් capital T simple T, capital G simple G. මෙන්න තව එක්කෙනෙක් capital T, simple T, simple G, simple G, simple G. මෙන්න තව එක්කෙනෙක් simple T, simple T, capital G, simple G. මෙන්න තව එක්කෙනෙක් simple T, simple T, simple G, simple G. අපි අපේක්ෂිත වන රූපානුදර්ශයන් මේ විදිහයි. මේ කහ පැහැති නෑ උස කොළ. මේ උස දිත්ත නිලීනයා නිසා කහ. මේ මිටි කොළ. මේ දිත්ත නිලීනයා මිටි කහ. එමනම් එකට 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 එක රූපානුදර්ශයක් තමයි F2 පරම්පරාවේ අපට අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. හරිද? මේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ F2 පරම්පරාවේ මේ වගේ රූපානුදර්ශයක්. හරිද? නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? ඊට වඩා වෙනස් එකක්. මොකක්ද වෙලා තියෙන්නේ? එකට එකට එක අනික් කට්ටිය මිසින්. කවුද එකක් කියන්නේ? උස කොළ එකට, උස කහ එකට, මිටි කොළ එකට, මිටි කහ නැති වෙලා ගිහින්. මිටි කහ එක්කෙනෙක්වත් බිහි වෙලා නැහැ. කුමන තත්ත්වයටද මෙහෙම වුනේ?
එතන ගැටලුවක් තියෙනවා. මේ වගේ මෙන්ඩලීය නියමයන්ට වඩා වෙනස් ප්‍රතිඵල ලැබෙන්න එක හේතුවක් තමයි අපි අපේක්ෂා කළාට මේ ඇලීල යුගල ස්වාධීනව වියුක්ත වෙලා නැහැ. මේක එක හේතුවක්. එතකොට තව වෙන්න පුළුවන් දෙයක් මොකක්ද? F1 පරම්පරාවේ ශාක විෂම යෝගී වෙලා තියෙනවා. එක පරම්පරා විශා කොහොමත් විෂම යෝගී වෙලා තියෙනවා. හැබැයි මේ උත්තරේ නෙමෙයි ලැබිලා තියෙන්නේ. අපිට ලැබුණ එක C දෙවන පරිමුහම පරීක්ෂා මොහොමකි. මේ ලැබිච්ච එක්කෙනා දිත්ව නිලීනියා සමග ප්‍රජනය යුදලා තියෙනවා. ඒකට අපි කියනවා පරීක්ෂා මොහොමක් කියලා. එහෙම එකක් මෙතන වෙලා නැහැ. ඒ වගේම F2 පරම්පරාවේ උස කහ දරල් කරල් දරන ශාකයේ සමයෝගී වෙන්න ඕනේ. F2 පරම්පරාවේ උස කහ. මෙන්න මෙයා සමයෝගී වෙන්න ඕනේ. මෙයා මෙතන විෂමයෝගීනේ. ඒකනේ මෙහෙම ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්නේ. මෙයා සමයෝගී වුණොත් මේ ප්‍රතිඵලය නිවැරදි. ඒ නිසා අපට ඒක බාරගන්න වෙනවා. ඒක බාරගන්න වෙනවා. ඒ අනුව අපට කියන්න පුළුවන් ළමයි දැන් අපි අපේක්ෂිත ප්‍රතිඵල නැතුව මේ වාගේ ප්‍රතිඵල ලැබීම නිසා ඇලීල යුගල ස්වාධීනව වියුක්ත වෙලත් නැහැ. F1 පරම්පරාවේ ශාක විෂමයෝගී වෙනවා. ඒක ඉතින් කොහොමත් පේනවා. දෙවන මොහොම පරීක්ෂා මොහොමකි. F2 පරම්පරාවේ උස කහ දරල් කරල් දන්න ශාක සමයෝගී වේ. ඉතින් මේ වගේ විෂම ප්‍රතිඵලයක් ලැබෙන්න මෙන්න මේ හේතු දෙක යෝජනා වෙනවා. එකක් තමයි ඇලීල යුගල ස්වාධීනව වියුක්ත වෙලා නැහැ. ස්වාධීනව වියුක්ත වුණා නම් මේ ප්‍රතිඵලේ නෙමෙයි ලැබෙන්නේ. අනික් අතට F2 පරම්පරාවේ උස කහ දරල් දන්න ශාක සමයෝගී වෙලා තියෙනවා. මෙන්න මෙයා. මෙන්න මෙයා සමයෝගී වෙලා තියෙනවා. අපි මෙයා විෂමයෝගී කියලා ගත්තට මෙයා සමයෝගී වෙලා තියෙනවා. අනේ නිසා 10 ගැටලුවට අපි යෝජනා කරනවා මෙන්න මේ පිළිතුර. මේකේ A හරි. ඒ වගේම D හරි. මේ නිසා අපි යෝජනා කරනවා අංක 3 පිළිතුර. එන්න ඊළඟ බහුවර්ණයට අංක 12. F2 ප්‍රජනිතයේ කොළ කරල් සහිත මිටි ශාකයක්. කහ කරල් සහිත මිටි ශාකයත් සමග මුහුම් කළ විට ලැබෙන ප්‍රචලිතයේ මිටි කහ සහ කරල් සහිත ශාක අනුපාතය වන්නේ. දැන් මේ F2 ප්‍රජනිතයක් ලැබුණ ළමයි මේ. මේ ලැබුණානේ F2 ප්‍රජනිතය. ඔව්. ඒකේ කොළ කරල් මිටි කොළ F2 පරම්පරාවේ මිටි කොළ දෙමුහුම් කරලා තියෙනවා මිටි කහ එක්ක. එහෙම ලැබුණාම මිටි කහ ශාක කොච්චරක් ලැබෙනවද කියලා අහනවා. මිටි කහ ශාක කොච්චරක් ලැබෙනවද කියලා අහනවා. මේ වගේ මුහුමක් කරගෙන දැන් අනිවාර්යයෙන්ම මෙයා මිටි නම් මෙයාගේ තියෙන්න ඕන ළමයි මෙන්න මේක. මොකද්ද මිටි නම් සිම්පල් ටී.
පොළ නම් කැපිටල් G කැපිටල් G. මෙයත් මිටි නම් සිම්පල් T සිම්පල් T. මෙයා කහ නම් මොකක්ද වෙන්න ඕන? සිම්පල් G සිම්පල් G. එතකොට මිටි කොළ මිටි කහ. හරිද? එතකොට මෙයාගෙන් ලැබෙන ධානය කැපිටල් T කැපිටල් G, මෙයාගෙන් ලැබෙනවා සිම්පල් T සිම්පල් G. කොළ කරල් සහිත මිටි. කොළ ප්‍රමුඛයි මිටි. දැන් මෙයත් කොළ කරල් සහිත මිටි වෙනවා. දැන් මෙතෙන්දි අපි අරගමු එහෙමනම් විෂම යෝගී. මේක අමතක කරලා ගමු විෂම යෝගී. කාටද? කොළ මිටි වලට විෂම යෝගී කෙනෙක් ගමු අපි මෙහෙම. සිම්පල් T සිම්පල් T මිටි වෙන්න එපාය. කොළ වෙනකොට කැපිටල් G සිම්පල් G. මෙතන සිම්පල් T සිම්පල් T සිම්පල් T මෙහෙම වෙනවා. මෙතනින් ලැබෙනවා කැපිටල් G, සෝරි මෙන්න මෙහෙම එකකුයි මෙහෙම එකකුයි. මෙතනින් ලැබෙන්නේ මෙහෙම එක්කෙනෙක් විතරයි. එහෙම වුණාම මොකද වෙන්නේ? මෙන්න ලැබෙන එක්කෙනෙක් සිම්පල් T සිම්පල් D කැපිටල් G සිම්පල් D. මෙයත් ගම්මකෝ අපි සිම්පල් T සිම්පල් T කැපිටල් G සිම්පල් G. මිටි කහ. දකින්න මෙතන මේක මකම. මෙන්න මේගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රජනිතය මේකෙන් ලැබෙන ජන්මානු කැපිටල් T සිම්පල් T කැපිටල් G සිම්පල් T සිම්පල් G. මෙතනින් ලැබෙනවා සිම්පල් T සිම්පල් G. හරිද ළමයි? මෙන්න එකතු වීමේ තත්ත්වය සිම්පල් T සිම්පල් T කැපිටල් G සිම්පල් G. මේකෙන් ලැබෙන තත්ත්වය ඊළඟට මේකෙන් ලැබෙන තත්ත්වය සිම්පල් T සිම්පල් T සිම්පල් G සිම්පල් G. එතකොට ළමයි මෙයා කවුද? මෙයා මිටි කහ. මෙයා කවුද? මිටි කොළ. මේගොල්ල ලැබෙනවා එක්කෝ 100%50%ක්, එහෙම නැත්නම් දෙකෙන් එකක් හෙවත් 16 8ක් ලැබෙනවා. මේගොල්ලා 100 දෙනෙක් ගත්තොත් ඒකෙන් භාගයක් මේගොල්ල වෙනවා. 16 දෙනෙක් ගත්තොත් 8 දෙනෙක් වෙනවා මේගොල්ල. දැන් මොකද මේ අභ්‍යාසයේ තේරුම් ගන්න? මේක අහලා තියෙන්නේ F2 ප්‍රජනිතයේ කොළ කරල් සහිත මිටි ශාකයත්. මෙන්න F2 ප්‍රජනිතයේ කොළ කරල් සහිත මිටි ශාකය. මේ ඉන්නේ F2 ප්‍රජනිතයේ කොළ කරල් සහිත මිටි ශාකය. මෙන්න මෙයානේ ළමයි. සරි. F2 ප්‍රජනිතයේ කොළ කරල් සහිත මිටි ශාකය කියන්නේ මෙන්න මෙයා.
හරිද? ඒ වගේම කොළකරල් සහිත මිටිශාකයක් කහකරල් සහිත මිටිශාකයක්. ඒ කියන්නේ කවුද? මෙන්න මෙයා. මෙන්න මෙයා. මේ දෙන්න තමයි මුහුම් කරන්න ඕන. කොළකරල් සහිත මිටිශාකය මේ තියෙන F2 ප්‍රජනිතයෙන්. මෙන්න කොටකරල් කොළකටල් කොළකරල් සහිත මිටිශාකය මෙන්න කහකරල් සහිත මිටිශාකය. මේ දෙන්න තමයි ඉස්සරහට ගන්න ඕන. ඒ කියන්නේ කවුද? සිම්පල් ටී කැපිටල් ජී සිම්පල් ජී මුහුම් කරන්න ඕන. සිම්පල් ටී සිම්පල් ජී සිම්පල් ජී මෙන්න මේගොල්ලයි යොදා ගන්න ඕන. ඒ නිසා අපි ඉදිරි අභ්‍යාසයේදී ගන්න ඕන මෙන්න මේ දෙන්න. කවුද? මේගොල්ලා නෙමෙයි. මේගොල්ලා කොළකරල් සහිත මිටිශාකේ වුණාට F2 පරම්පරාවේ හම්බෙච්ච අය නෙමෙයිනේ. F2 පරම්පරාවේ හම්බ වුණේ මෙන්න මේගොල්ල. කොළකරල් සහිත මිටිශාකේ කියන්නේ මෙන්න මෙයා. අපි අර කලින් අභ්‍යාසයේදී ගත්ත එක්කෙනා මෙන්න මෙයා. සිම්පල් ටී කැපිටල් ටී සිම්පල් ජී. මේ සිම්පල් ටී කැපිටල් ජී සිම්පල් ජී. මෙයා දෙමුහුම් කරන්න ඕන කායකද ළමයි කහකරල් සහිත මිටිශාකයත් එක්ක. සිම්පල් ටී සිම්පල් ජී සිම්පල් ජී. මේ ඉන්නේ ළමයි. සිම්පල් ටී සිම්පල් ජී සිම්පල් ජී. මේ ඒකයි මේ මුහුම නෙමෙයි කරන්න ඕන. එහෙම කරපුවාම තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. මොකද F2 පරම්පරාවේ හම්බෙච්ච එක්කෙනා මෙයා නෙමෙයි මෙයා. ඒ නිසා අපට ලැබෙන ප්‍රතිඵලය 150යි, එහෙම නැත්නම් 16.8යි. හරිද? උත්තර අංකය 11ට අංක 1 යෝජනා වෙනවා. තේරුණාද ළමයි? එන්න අපි අංක 12 අභ්‍යාසයට. අඩුම ප්‍රවේණික ප්‍රභේදනයකට හේතු වන අනුවර්තනය. මොකක්ද ළමයි ප්‍රවේණික ප්‍රභේදනය කියන්නේ? කිසියම් ජීවි ගහනයක් තුළ ඇතිවන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා හැකි ප්‍රභේදනය ප්‍රවේණික ප්‍රභේදනයක් වෙනවා. මේක යම් ජීවි ගහනයක් තුළ ඇති වෙනවා, එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ගෙනියන්න පුළුවන් වෙනවා. එතකොට අඩුවෙන්ම මේකට දායක වෙන්නේ කවුද? අසංගතිය. අසංගතිය කියන්නේ ළමයි නොගැලපීමක්. මේක ප්‍රභේදන වලට දායක වෙන එකක් නෙමෙයි. මෙතන අපිට මෙහෙම ගන්න පුළුවන්. මෙහිදී අපිට ගන්න පුළුවන් ළමයි පරාගණ ක්‍රියාව. පරාගණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් ස්ව පරාගණය, අනික පරපරාගණය. ළමයි දැනගන්න ප්‍රවේණික ප්‍රභේදනයන්ට හේතුවන්නේ පරපරාගණයයි. ප්‍රවේණික ප්‍රභේදනයන්ට හේතුවන්නේ ස්ව පරාගණය නෙවෙයි ළමයි, පරපරාගණය. මෙයා තමයි ප්‍රවේණික ප්‍රභේදනයන් නැති කරන්නේ. මෙයා නෙවෙයි, මෙයා කරන්නේ මොකද? අර සම මොනවද මේ අපි කියන මේ මොකද ඉන්බ්‍රීඩින් කියන්නේ? සහ අභිජනනේ. මෙයා තමයි පරපරාගණයට දායක වෙන්නේ. දැන් එතකොට අසංගතිය කියලා කියන්නේ යම් පුෂ්පයක පරාග ඒ පුෂ්පේම කලංකයේ සමග නොගැලපීම. මේක පරපරාගණ අනුවර්තනයක්. එහෙනම් ප්‍රවේණික ප්‍රභේදනයකට හේතු වෙනවා. ප්‍රජායා පර්ණතය කියලා කියන්නේ යම් පුෂ්පයක පවතින ජායාංගේ කල්තබා පර්ණත වෙනවා පුමාංගයට වඩා. මේ මගින් ස්වපරාගණයේ වැළැක්වෙනවා. මේකත් පරපරාගණ අනුවර්තනයක්. ප්‍රවේණික ප්‍රභේදනයකට හේතු වෙනවා. ප්‍රපුං පර්ණතය කියලා කියන්නේ අර වගේම පරපරාගණ අනුවර්තනයක්. මොකද වෙන්නේ? පුමාංගයේ කල්තබා පර්ණත වෙනවා. මේකත් පරපරාගණ අනුවර්තනය. සර්වන්දිතාව කියන්නේ යම් පුෂ්පයක පරාග එම පුෂ්පේම කලංකයේ මතදී පරාගණය නොවීම. මේකත් පරපරාගණ අනුවර්තනයක් වෙනවා. ප්‍රභේදනයකට හේතු වෙනවා. හැබැයි ළමයෝ, නිමීල යෝගීතාව කියන්නේ මොකක්ද?
යම් පුෂ්පයක ජායාංගේ හා පුමාංගේ පරිණත වූවද එය දිගින් දිගටම විවෘත නොවී පවතිනෝ. මේ නිසා අනිවාර්යයෙන්ම මේ පුෂ්පය තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? සුපරාගණය. මේක ප්‍රවේණික ප්‍රභේදනයකට හේතු වෙන්නේ නැහැ. එකම ශාකයක ලක්ෂණ තමයි හුවමාරු වෙන්නේ. අඩුවෙන්ම දායක වෙන්නේ නැත්තම් ඍණාත්මකව දායක වන්නේ මෙන්න මේ ස්වපරාගණ අනුවර්තනයයි. ඒ නිසා ප්‍රවේණික ප්‍රභේදනයකට අඩුවෙන්ම දායක වෙන්නේ කවුද ළමියෝ? මෙන්න මේ දක්වා ඇති නිමීල යෝගීතාව බව දැනගන්න. සිද්ධිය පැහැදිලිද? එන්න 13 වන බහුවරණයට. ශාක අභිජනනයේ ප්‍රධාන අරමුණ වන්නේ මොකක්ද? ශාක අභිජනනය කියලා කියන්නේ භෝග නිෂ්පාදනයේ විවිධ අරමුණු හා ඉලක්ක වෙත ළඟා වීමට යම් ශාක ගහනයක් තුළ ප්‍රවේණික විචලතාවක් ඇති කරනවා. ඒ ප්‍රවේණික විචලතාවේ හිතකර කට්ටිය අපි පවත්වාගෙන යනවා. එතකොට මතක තියාගන්න, මේක තමයි ශාක අභිජනනය කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණු ගණනාවක් තියෙනවා. මේකේ ප්‍රධාන අරමුණ මොකක්ද? කර්මාන්ත සඳහා වැඩි ශාක නිෂ්පාදන ප්‍රමාණයක් සැපයීම අරමුණක් තමයි. නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන එක ප්‍රධාන අරමුණ නෙමෙයි. ශාකවල රූපානුදර්ශය කියන්නේ ශාකයේ පෙන්වම කරන රූපීය ලක්ෂණේ. මතක තියාගන්න, ශාකයක රූපානුදර්ශය සමානයි ප්‍රවේණි දර්ශය ධන පරිසරයි. ශාකයක රූපානුදර්ශය සමානයි ප්‍රවේණි දර්ශය ධන පරිසරයි. සමහරු කියනවා phenotype is equal to genotype plus environment කියලා. හරි. එතකොට මෙතෙන්දී අපි රූපානුදර්ශය වෙනස් කරන්නේ තනිකර ශාකාභිජනන විතරක් නෙමෙයි පරිසරයෙන්. මෙහිදී පරිසරයේදී අපි කරන්නේ සාත්තු ක්‍රියා දියුණු කරනවා. පොහොරේදී වල් මර්ධනය, ජල සම්පාදනය කිරීම, මේ වගේ දේවල් කරලත් අපිට රූපානුදර්ශය වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා ශාකවල රූපානුදර්ශය වෙනස් කිරීම නෙවෙයි ශාකාභිජනනයේ ප්‍රධාන අරමුණ. මේක අරමුණක් තමයි, ප්‍රධාන අරමුණ නෙවෙයි. ශාකවල ප්‍රභේද නැතිවීම වැළැක්වුණොත් කොහොමද අභිජනනයක් වෙන්නේ? කොහොමද තත්ත්වයේ දියුණුවක් වෙන්නේ? මේක කිසියෙත්ම අරමුණක් නෙවෙයි. භෝගස්තුණු වැඩි කිරීම මේ රූපානුදර්ශයක් මගින් කරන්න පුළුවන්. ඉතින් භෝගස්තුණු වැඩි කිරීමම නෙමෙයි ශාක අභිජනනයේ ප්‍රධාන අරමුණ. මොකද ශාක අභිජනනය නොකළත් හිතකර පරිසරයක් ලබා දීමෙන් අපට භෝගස්තුණු වැඩි කරන්න පුළුවන්. අපි හිතුවොත් රූපානුදර්ශය කියන්නේ යම් ශාකයක් දක්වන මැනිහැකි ලක්ෂණ. භෝගීක අස්වැන්න කියන්නේ යම් ශාකයක රූපානුදර්ශයක් නම් ඒක දිනු කරන්න පුළුවන් එකම දේ ප්‍රවේණි දර්ශයේ දිනු කරන එක විතරක් නෙමෙයි පරිසරයේ හිතකර කරන්න පුළුවන්. යම් ශාකයකට එයා ජීවත් වන පරිසරය හිතකර තත්වයට පත් කිරීමට කරන ක්‍රියාවන්ට අපි කියන්නේ සාත්තු ක්‍රියා කියලා. එහෙම සාත්තු ක්‍රියා කරලා අපිට අස්වැන්න වැඩි කරන්න පුළුවන්. ජල සම්පාදනයේ, පොහොරේදීම, රූප පරිපූර්ණ පාලනයේ, පරතර පාලනයේ, ජල වහනේ දිනු කිරීම, පාංශු සංරක්ෂණ ක්‍රමේදීම, ශාක කප්පාදු කිරීම, දැන් කොහෙද අභිජනනයක් තියෙන්නේ? මේක ප්‍රධාන අරමුණක් නෙවෙයි. අරමුණක් තමයි, ප්‍රධාන අරමුණක් නෙමෙයි. මේ ඔක්කොම අරමුණු. හැබැයි භෝග අස්සුණු විභවතාව ඉහිර නැංවීම. විභවතාව කියලා කියන්නේ ලබා ගැනීමේ හැකියාව. ශාකයේ ස්වභාවිකව තියෙන අස්සුණු ලබා ගැනීමේ පොටෙන්ෂල් එකක් ඒවත් හැකියාවක්. ඒක දියුණු කරනවා. හරියට වැඩ කළොත් ඒකට යන්න පුළුවන්, නැත්තම් නෑ. ඒක නිසා තමයි අපි කියන්නේ ශාක අභිජනනයේ මගින් නිපදවන නව ප්‍රභේද පොහොරට අධිකව ප්‍රතිචාර දක්වනවා කියලා. ඒ කියන්නේ පොහොර දැම්මොත් හොඳ අස්වැන්නක් ලැබෙනවා. එහෙම ලබා දෙන විභවයක් තියෙනවා. පොහොර දැම්මේ නැත්තම්, හරියට සාත්තුකලේ නැත්තම් අස්වැන්න සීග්‍රයෙන් පහළ යනවා. අනේමයි අස්වනු විභවතාව කියන එක අපි කතා කරන්නේ. මේ ශාකවල අස්වනු විභවතාව ඉහිර නංවන එක තමයි ශාක අභිජනනයේ පරම අරමුණ වෙලා තියෙන්නේ. අස්වැන් වැඩි කරන එක නෙමෙයි, ඒක සාත්තු ප්‍රයාමගින් කරනවා. 13ට පිළිතුරු අංක 5යි. අංක 14 බහුවරණේ බලන්න,
ශාක අභිජනනය හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වෙනවා. අංක ඒ බඩඉගිරි වැඩඉරිඟුවල මේද ප්‍රශතය වැඩි කරනවා. බීජී තුන්සිය හැට වී ප්‍රභේදය දුඹුරු පැලකී ඩෑවට ප්‍රතිරෝධී වෙනවා. බැසිලස් තුරින්ජීන්සිස් බැක්ටීරියාවේ රෝග හා පලිබෝධනාශක ගුණය ශාකවලට ඇතුල් කරනවා. ශාක අභිජනනයේදී අපිට කරන්න පුළුවන් ළමයෝ බඩ ඉරිඟුවල මේද ප්‍රශතය වැඩි කරන්නට. ඒ කියන්නේ මේද ප්‍රශතයේ වැඩි ශාකයක් එක්ක දිගටම 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 අපිට අභිජනනය කරගෙන කරගෙන ගිහාම මේ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. එතකොට බීජී 360 කියන ප්‍රභේදය දිගටම දෙමුහුම් කරගෙන කරගෙන ගිහාම අපට ඒ ශාකයේ තුල දුමුරු පැල කීඩය ප්‍රතිශතයට මේ ප්‍රතිරෝධතාවක් ඇති කරන්න පුළුවන්, කරන්න පුළුවන්. හැබැයි අපට පුළුවන් ද බැසිලස් තුරින්ජීන්සිස් කියන බැක්ටීරියාවට ප්‍රතිරෝධතාවක් ඇති කරන්න? මොකද මේක බැක්ටීරියාවක්. කොහොමද ළමයෝ බැක්ටීරියාවක තියෙන ලක්ෂණ අපි උකහා ගන්නේ බඩඉඟුරු කියන මිශ්‍ර දියුණු ශාකයට? ඒක ශාක අභිජනනය නෙමෙයි, කියන්නේ සාම්ප්‍රදායික ශාක අභිජනනය නෙවෙයි. එතකොට මේක කරන්න වෙන්නේ අපට ජාන ඉංජිනේරු විද්‍යාවෙන්. මේක මේ මෙතන මේ ශාක අභිජනනය කියලා අදහස් කරන ළමයි අපි කියන්නේ කන්වෙන්ෂනල් ප්ලාන්ට් බ්‍රීඩින් කියලා. අන්න ඒකයි. සාම්ප්‍රදායික ශාක අභිජනනය සාම්ප්‍රදායිකවද මේ කරගෙන අපි ඒක. නමුත් දැන් නවීන ක්‍රමවලදී අපි ජාන ඉංජිනේරු තාක්ෂණයත් යොදා ගත්තොත් මේක කරන්න පුළුවන්. නමුත් වඩා කළ හැක්කේ ඒ හා B පමණයි. 14ට පිළිතුරු අංකයේ 3 වෙනි. එහෙනම් අපි එමු 15 වෙනි බහුවරණයට. සහ අභිජනනයේ යනු. මොකක්ද සහ අභිජනනය කියන්නේ? මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන් බ්‍රීඩින් කියලා. සහ අභිජනනය කියන්නේ ළමයි සමීප නෑසමදකම් තියෙන ජීවීන් අතර සිදු කරන ප්‍රජනනයයි. ඒක අපි කවුරුත් දන්නව නේද ළමයි? සමීප නෑසමදකම් සහිත ජීවීන් අතර කරන ප්‍රජනනය සහ අභිජනනය වෙනවා. ඉතින් අහනවා සහ අභිජනනය යනු එකිනෙකට වෙනස් ජාන සංයුතියකින් යුත් ශාක දෙකක් අතර ජනිතයින් ලබා ගැනීම. එකිනෙකට වෙනස් නම් කොහොමද ළමයෝ සමීප නෑසමදකම් තිබෙන්නේ? ප්‍රශ්නයක් නේද? එකිනෙකාට වෙනස් නම් කොහොමද සමීප නෑසමදකම් තිබෙන්නේ? ප්‍රතික්ෂේපයි. වර්ණ දේහ සංඛ්‍යාවේ හෝ ව්‍යුහයේ වෙනස්කම් සිදු කිරීම. ආහාහා, මේ කතා කරන්නේ විකෘති අභිජනනය ගැන. සහ අභිජනනය නෙවෙයි, ප්‍රතික්ෂේපයි. මේ කතා කරන්නේ විකෘති අභිජනනය, ප්‍රතික්ෂේපයි. සාභිජනනය කියන්නේ ස්වභාවිකව ඇතිවන විකෘතියක් නෙවෙයි. ජීවීන් විකරණවලට භාජනය කර නව ප්‍රභේදන ඇති කිරීම තමයි ළමයෝ මේ විකෘති අභිජනනයේදී කරන්නේ, ප්‍රතික්ෂේපයි. හැබැයි සාභිජනනය කියන්නේ මොකක්ද? වඩා කිට්ටු නෑසමුදකම් තියෙන ජීවීන් අතර සිදුවන සංවාසය. මෙන්න මේක අපි පිළිතුර වශයෙන් බාර ගන්නවා. 15 වෙනි බහුවර්ණයට පිළිතුර වශයෙන් අපි අංක 5 තමයි යෝජනා කරන්නේ. හොඳයි. අපි එහෙනම් මේ දක්වා අපේ ශාක අභිජනනය කියන ඒකකයේ අංක 9 ශාක අභිජනනයට අදාළව සාකච්ඡා කරගෙන ආව ළමයි 9 වෙනි ඒකකයේ තමයි මේකට අදාළව අපි සාකච්ඡා කරගෙන ආවා මේ දක්වා බහුවර්ණ ප්‍රශ්න 15. අපි එහෙනම් ඉතිරි බහුවර්ණ මෙතනින් පසු ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education.